දිනය 31 වනදායි 10වල කෙමෙන් රාත්‍රිය බවට පත් වෙමින් පැවති මොහොතක්ය සීගිරිය ගුවන් හමුදා කඳවුරට ආසන්න ස්ථානයක පිහිටි නිවසක් අසලට පැමිණෙන එක්තරා පුද්ගලයෙක්ය ඔහුගේ හැසිරීම රටාව තරමක් වෙනස්ය තිදරු පියකු වන ඔහු හදිසියේ සීගිරිය ප්‍රදේශයට පැමිණින්නේ සීගිරිය නැරඹීම පිණිස නොව වෙනත් කරුණක් මුල් කරගනිමින් දුරදිග ගිය අනියම් ඇසුරක පහස සොයා සීගිරිය ප්‍රදේශයට පැමිණෙන ඔහුගේ ජීවිතය ඊට ටික වේලාවකට පසුව විනාශයට පත්වන්නේය එම විනාශය සිදු කරන්නේ ඔහුගේ අනියම් පෙම්වතිය විසින්ය තීනු ආයුධයකින් පහර දී එම පුත්කලයාව ඝාතනය කරනු ලබන එම සහකාරියින් අනතුරුව තම නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා සමග ගොස් සීගිරිය පොලිසියට පාර විය දෙදරු මවක් වන ඇගේ ලෝකයේ කලක් ඇගේ දරුවන් දෙදෙනාටත් ස්වාමී පුරුෂයාටත් පමණක් සීමා වී ඇත මැලසිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටමින් එලෙස කාලය ගත කරන සුරංජිගේ ජීවිතයට පිටස්තරයකු පැමිණීම සිදු වන්නේ ඔය අතරතුරයි තම ස්වාමී පුරුෂයා රැකියාව පිණිස නිවසින් බැහැරව සිටින අවස්ථාවේදී එලෙස හඳුනා ගන්නා පිටස්තර පුත්කලයා හා සුරංජි අතර අනියම් පෙමක් හට ගන්නා අතර ඒ රහසක්සේ පවතින්නේ ඉතාමත් කෙටි කලක් පමණයි තම බිරිඳ වෙනත් පුත්කලයෙක් සමග හොර රහසේ පෙම්සුව විඳින බව තැන ගන්නා සුරංජිගේ නීත්‍යානුකූල පුරුෂයා ඒ නතර කරන ලෙස කීපවරක් ඇගෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා ඇගෙන් යහපත් ප්‍රතිචාර හිමි වී නැත ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා අතරද නිතර අඩදබර ඇතිවන්නට ගන්නා අතර අවසානයේදී ඇගේ සැමියා විසින් ඉල්ලා සිටින්නේ දරුවන් දෙදෙනාගේ අනාගතය ගැන සිතා හෝ එම සම්බන්ධයේ නතර කරන ලෙසටයි ඒ වන විට සුරංජි හා අනියම් ඇසුරක් පැවැත් වූ පුත්කලයා පිළිබඳවත් ඔහුගේ පවුලේ සමාජිකයන්ගේ තොරතුරු ආදිය ගැනත් සුරංජිගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා විසින් සියලු තොරතුරු හෙළි කරගෙන තිබුණා ඒ අනුව ඔහුද මැලසිරිපුර ප්‍රදේශයේම පදිංචි කරවක බවත් දරුවන් තිදෙනෙකුගේ තාත්තා කෙනෙකු වන ඔහු තම දරුවන් හා බිරිඳගෙන් පෙන්ව වෙනම ජීවත් වන අයෙකු බවත් එම තොරතුරු ආදියෙන් සනාථව පැවතුණා ඒ අනුව විවිධ හැල්හැප්පීම් මැද පවුල් ජීවිතේ පවත්වාගෙන ගොස් ඇති ඔහු සුරංජි සමග අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමත් ඒ දිගින් දිගටම පවත්වාගෙන යාමත් හේතුවෙන් ගුවන් සෙබලාගේ එකම අරමුණ බවට පත්ව ඇත්තේ කෙසේ හෝ මෙම සම්බන්ධතාවේ නිමා කොට තම බිරිඳ තවදුරටත් තමන් හා එක්ව ජීවත් වනු දැකීමයි ඒ අනුව මීට ටික කලකට පිට තම පදිංචිය වෙනස් කරන ගුවන් හමුදා සෙබලා තම බිරිඳ හා දරුවන් දෙදෙනා සමග තම්බෝල ප්‍රදේශයේ එක්තරා ස්ථානයක් පදිංචියේ පිණිස තෝරාගන්නේය එතෙක් පැවති කරදරය තැන්වත් නිමවනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔහු විසින් එම තීරණය ගෙන ඇත එහෙත් එහිදීද සිදුවන්නේ ඔහු කිසිසේත් අපේක්ෂා නොකළ සිදුවීමක්ය තම අනියම් පෙම්පතිය තම්බෝල ප්‍රදේශයේ පදිංචිව සිටින බව දැනගත් එම පුත්කලයා ඇය සොයා තම්බෝල ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී ඔහු විසින් සුරංජිට පවසා ඇත්තේ ඇය නැතුව ඔහුට ජීවත් වීමට නොහැකි බවත් තමන් සමග නැවත මැල්සිරිපුර ප්‍රදේශයට පැමිණෙන ලෙසත්ය ඒ වෙන විට සුරංජිගේ සිතේ ඔහු පිළිබඳව උපන් අනියම් පෙම කෙමෙන් කෙමෙන් පහව යමින් තිබී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස දිනක් සුරංජි සිය නීත්‍යානුකූල සැමියා අමතමින් සඳහන් කර ඇත්තේ එම අනියම් පෙම හේතුවෙන් තමන් මහත් දුෂ්කරතාවයට පත් ඇති බවත් පදිංචිය වෙනස් කිරීම ඒ සඳහා සුදුසු විසඳුමක් නොවූ බවත්ය. ඒ අනුව ඇගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා නැවත වතාවක් පදිංචිය වෙනස් කොට තම සේවා ස්ථානයේ ආසන්නයේ පිහිටි නිවසක් පදිංචිය පිණිස තෝරාගෙන ඇත. එම නිවස පිහිටා ඇත්තේ සීගිරිය ප්‍රදේශයේ ඉක්ොත් දිනක එම නිවස සොයා පැමිණෙන සුරංජිගේ අනියම් පෙම්බතා එහිදීද දිගින් දිගටම ඇයට බලපෑම් කර ඇත්තේ තමා සමග පැමිණ ලෙසයි එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරන සුරංජි එහිදී ඔහුට බැන තර්ජනය කරන අතර එතෙක් කලක් පැවති අනියම් පෙම වෛරයක් බවට පත්වන්නේ එම පැනවැදීම් අතරතුරයි ක්‍රමෙන් ඒ පහර දීමක් දක්වා දුරදිග යන අතර එහිදී යක්ෂණියක්සේ කෝපයට පත්වන සුරංජි තීනු ආයුධයකින් සිය අනියම් සැමියාට පහර පිට පහර එල්ල කොට ඇත දෑත්වල තැවරුණු ලේ පැල්ලම් සමග අමුසම යුවලක් වක් පිහියක්ද රැගෙන සීගිරියට පැමිණෙන්නේය සර් අද ඌ ඉවර කරා හැමදාම කරදරේ ඉවසන්න බෑ පදිංචිය වෙනස් කරලා සීගිරිය නව නගරයට ආවේ කරදරෙන් බේරලා ජීවත් වෙන්න බලාගෙනයි ඊයේ රෑ ඉඳන් මට කරදර කරනවා ඒ කාන්තාවගේ හඬයි කාන්තාවගේ හඬට ඇහුම්කම් දුන් පොලිස් ස්ථානාධිපති උපාලි කොබ්බෑකඩුව මහතා තවත් පොලිස් නිලධාරීන් පිරිසක් හා අමුසම යුවලද සමග සීගිරිය නව නගරයේ සිද්ධ වූ ස්ථානයට පැමිණියා සීගිරිය තල්කොටේ මාර්ගයට යාබද මාර්ග රක්ෂිත කොටසේ හැඩි දැඩි පිරිම් පුත්කල මල සිරුරක් සොයාගත්තා මියගිය පුත්කලයා මැසිල්පුර නෑබඩ පදිංචි 36 හැවිරිදි අනුෂ උදේ කුමාර බවට පොලිසිය හඳුනා ගනී